දපුදේ විදුලි උපහංගවල තුන්වන පරිච්චේදයක්ත් එක්. මෙට තුූලක විදුලි තාක්ෂණවේදේ පළමු කොටසේ තුන්වන පරිච්ේ ත් එකක තමයි මේ එකකතුවෙලා ටින්නේ. අපි කලින් පරිච්චේදේද සල්ලධාරාව ප්‍රත්‍යාවර් ධාරාව පිළිපදත්ක්දිනේ කර දලවශයෙන්. අප මේ කොටසේදී මේ පරිච්චේදේ දී තවත් විදුලි පාංග හිපයක් පිළිබඳව අවධානයමු කරන්න උත්සාහ කරනවා. ඒදී අපි පළමෝ බලමු ස්විච ස්විචස් තවල ධාරාව ගැලීම ඇතිකිරීම නැතිකිරීම සඳහා භාවිතා කරන කොටසක් ලෙස අපට සවිච හඳුල්ලන්න පුළුවන්. මේස්විචල ක්‍රියාකාරයුත්්‍යත්යක විවිධ වර්ගවලට මේ සවිච බෙදා දක්වන්න පුළුවන්. අපි බලමු ස්විචයක් යනු යම් පරිපතයක ධර ගැලීම නතර කිරීමට හෝ ධාරාව ගැලීමට සැලැස්සීම සඳහා භාවිතා කරන උපාන්ගේකි මෙ මේ විදිහට සවිචේ සංකේතය තියෙනවා මේ කොටස එකතුනහම මේ පදතිහරහා ධාරාව ගලාගෙන යනවා මේකොට සහා සම්බන්ධතාවය නැති වනාම ධාරාව ගැලීම නතරවෙනවා. ඒදී කියනවා මෙහි ක්‍රාකාර්ත්ය වන්නේ පරිපතය විසන්දිකිරීම මගින් පරිපතය තුළින් ධාරාව ගැලීම නැවැත්වීමත් නැවත පරිපතය සම්බන්ධකිරීම මගින් එය තුින් නැවත ධාරාවක් ගැලීමට සැලවීමත් කියෙන කාරණාව සවිචයකින් බලාපොරොත්තු වෙනවා දුවේපුතය. නමුත් සවිචතුළින් ගමන් කළ හැකි එයට ඔරොත්තු දිය හැකි උපරිමධාරාවක් ඇත සවිචයතුළින් ගමත් කරහැකි ඒයට ඔරොතු දියහැකි උපරිමධදාරා ප්‍රමාණයක් ඇත අපි කිසියම් ධාරා ප්‍රමාණයක් ඉක්මෝතුන් තාපය ජනනය වෙලා මේ සවිචය පිලිස්සයන්න පුළුව. කිසියම් ප්‍රමාණයකට වඩා වැඩි ධාරාවක් මේ තුළ ගලාගියොතුන් එහිදී සිදුවන්නේ එමකදද මේ ස්විචය පිලිස්සයන්න හැකියාවක් තිබෙනවා. දැ මේ වලක්වා ගැනීම සඳහා අප කුමක්ද කළ යුතේ ඒ සඳහා ඔරොත්තු දිය හැකි නියමිට ප්‍රමාණයේ ධාරාව පමණක් ඒ තුළින් ගලායවීමට උත්සාහ කළ යුතුයි. එහිදී කියනවා එම උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගමන් කිරීමෙන් ස්විචයට හානෙවීම නැතහොත් පිලිසයාම නිසා භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වී. භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා මෙ පිලිසියාමක් සිදුවහොත්. එවගේම කියනවා එදිනදා භාවිතර ගන්නා බොහෝ සවිචවල එතුළින් ගමන් කළ හැකි උපරිමදාාරාව සහ එයට ඔරොත්තු දිය හැකි උපරේම වෝල්ටියතාව සඳහන් කර ඇත. අපි මේ වගේ සවිචයක් ගත්හොත් මේ සවිචයට යන්න පුළුවන් පවතෙන්න්න පුළුවන් විභවන්තරයේ. චට ඔරොුතු දෙදහැකි ධාරාව මේ සවිච්චකය සඳහන් කළ තියෙන. ඊට ගැලපෙන පරිදි තමයි මේ සවිච්චකට විභවන්තරය සහ ධාරාව ලබාදීත්තෙන් එමගින් වැඩි කාලයක් මේ පාවිච්ච කර ගැනීමේ හැකාව පවතිනවා. දැන් සවිචවර්ග කිහිපයක් මෙන මේ පහත රෝප සටහනේ ඔබට පේනවා ඉතාම වැදගත් ස්විචවර්ග කහිපයක්. පේනු සවිච්චය කී සවිච්චකය. අපි යතුර දානෝ යතුර දැමීමෙන් සම්බන්ධය ඇති කරනවා පේනු ශවිච කීස්විච් කියලා කියරම් ඊළඟවර්ගය තනි ද්‍රව දෙමං ස්විච සිල් පෝල් duුව සි පෝල් ද්‍රුව ත්‍රෝ තනි ද්‍රැව දෙමං ස්විච තනි ද්‍රැව සිල් පෝල් ඩුව තනි ද්‍රව දෙමං ස්විචච සවිචය අග්‍ර දෙකක් තියෙනවා මෙතනින් මෙහාට සම්බන්ධ කරත් ඔන්න එක මෙතනින් මෙහාට සම්බන්ධ කරත් ඔන්න එක මැද අවස්ථාවී ඕෆ එක දෙපැත්තන මන්නවා මැද ඔ්ක අග්‍ර තුනයි දී ද්‍රැව තනි මං ස්විච ඔන ඊළඟ වර්ගයමකක්ද දී ද්‍රැව තනි මං සවිච්ච ඩුවල් පෝ සිල් ත්‍ර ඩ පෝ සිල් ත්‍රෝ එහිදී මොකක්ද වෙන්න එක් පසකට සම්බන්ධ කරහම මේ දිශාවට ධාරාව ගලාගෙන නෝ අනික් පැත්තර සම්බන්ධ කරම අනෙක් මාර්ගෙන් දාරාව ගලාගෙන යනෝ අන්න සම්පාධතාවේය. බහුමන් ස්විච මල්ටිත්‍රෝවිච මාරු කරහම විවිධාකාර තැන්වලද හා සම්බඳ වෙලා විවිධාකාර ධාරාව නරයියනෝ. අවසානක එබුම් බොත්තන් ස්විච Puෂ් බ ස්ච බොත්ත මේ බුහම සම්බත්ධාව ඇති වෙනවා බොත්තම අයින් කරහම සබත්ධාවේ කැඩී යනවා. දරාපි ඉදිරියේදී ඉදිරි පාඩංවලදී මුලි ුදුර තාක්ෂණදී ඉදිරි ඒක වලදී අපි හඳුන්නනවා මෙන්න මේ අවස්ථාවේ තියන සුවිචවර්ගය මෙයයි මේ අවස්ථාව තයන සුචවර්ග මෙයයි කිය කියපු ගම ඔබට මේ අදහස ඔලුවට එක පාරෙන්ඩුවඩ මෙහිදී මෙන්න මේ සවිචා දෙක පිළිබඳව තමයි ඔබට පැටලින් සහගත්ත්ව තිබෙන්නේ අනිස්විච පිළි බඳව ඔබට සාමාන්‍ය දැනම තිබෙන. ත් මතකර ගන්න තනි ද්‍රව මංස්විච දී ද්‍රව තනිමං ස්වි්ච. අපි මේ සඳහා උදාහරණ රූපරාම සහිදධව බලමු. පළවෙනි උදාහරණය. පේනු ස්විච්ච කිය සුවිච්චකම ති කියක දානෝ කියක දාාප ගමන් සම්බන්තාවය ඇති වෙනවා සම්බන්තාවය නැති වෙන. පේනු ස්විච්ච එමනතා කිය ස්විච්ච. තනි ද්‍රව දෙමංස්විච්ච. මැදා අවස්ථාව ඕෆ දෙ පැත්ත මේ අවස්ථා දෙකටම ඔන් වෙන්න පුළුවන් දෙව අවස්ථා දෙකටම ශවිච්චක ඔන්වෙන විදිහට තමයි මේ හදර තියෙන සිංල්ෝල් ඩුවතෝ තනි ද්‍රැව දෙමං ස්විච තනි ද්‍රැව දෙමං ස්විච සිල් පෝ duුවෝ තනි ද්‍රැව දෙච දෙපැත්තර ඔොන් දෙක් මේකත් එක්ක මේ එක ලයින්න එකක් මේකත් එක්ක මේ තවලයින් එක මේ පැත්ර දැම්ම මේ ලයින් දෙකක්න කනෙටනවා මේ පතර දැම්ම මේ යි් දෙ කනට. ච කොමක්ද තනි ද්‍රව දෙ විච සිංගල් පෝල් ුවෝ මේරූ පසටහනේ තියෙන්නේ දී ද්‍රවතවි ද්‍රව තනිමං සවිචම එක මාර්ගයක් මෙන්න තවත් මාර්ගයක්ම දෙබැත්තකට අපට වැඩ කර ජන්න පුළුවක් අග්‍ර හතරක් දක්නට ලැබෙන. අග්‍රහතරක් දක්නට ලැබෙනවා දී ද්‍රැව තනිමං ස්විච single Dවිච වර්ගය ඊළගස්විච වර්ගය බොහුමං ස්විච අපට මේ බ්‍රමණිය කිරීමෙන් මේ විවිධාකාර අගයන් වලට ආ සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා බහුමං ස්විචමල් switch ඊළඟ වර්ගයට එනවා එු ොත්තං විච Pu්බ switch ්න එක පුෂ් කරහම පරිපතය හා සම්බධ වෙනවා, බට්නක පුෂ්යක ඉවත් කරහම පරිපතය සමඟ උබි සන්ති වෙනවා. මෙට අපි කෙනවා එබුම් බොත්තා සවිච් එමත්තක් පුෂ් බටනු ස්විච් කියල පි ැඳුරනවා. සංකීර්ණ පරිපත නිර්මාණයේදී පහතරූපයේ දක්වා ඇති පරිදි. මුත්ත්‍රිත පරිපටපුුවරු භාවිතා කරයි. අතර එමගින් කුඩා ඉඩ ප්‍රමාණයක් මත, නිවැරදිව සහ පහසයම පරිපත සකස් කර ගත් හැක. අපිට තවත් විදුලි උපාගයක් විදිහට Prited Cirit board වෙළඳ පොලේම ලෙදී ගඩ තිබෙනවා. කුඩාසීමිත ඉඩකඩක් භාවිතා කරමින් සන්නයක් කැබලිවනොට ඊයම් ඇලුමිනිියම්මලින් මේ මුද්‍රත පරිපත සටහන එකන එක සම්බන්ධ කර තිබෙනවා. අපිට අදාළ තැංවල්ට මේ අක්‍රිය සක්‍රියය උපාග පමණක් ඇමිණීම තුළින්. පහසුවෙන්ම එකලසක් පදතිය කළසක් නිර්මාණය කර ගැනීම හැකි අව තිබෙනවා ද මේ රූපරාමයේ පේන්නේ වැනි මුද්‍රිත පරිපත සටහන මේ මුද්‍රිත පරිපත් සටහනේ අදාළ පරිපතටනෝ මුද්‍රත පරිපස නිර්මාණය කරළ අදාළ ගැලපෙන ස්ථානවල අපිට අදාලා ඉලෙක්ට්‍රොනික උපාංග ඇමිනීම ඇලවීම සිදු කරන්න පුළුවන් එමගින් අප ඉතා සංකීර්ණ පරිපතය ඉතා ලෙහෙසි කොඩා පරිපතයක් බවට පිට හසරුවා ගැීමේ හැකියාව තිබිෙනවා. ඉනිසා බොහෝ ඉලෙක්ට්‍රොනිකෝ පංග බොහෝ පරිපතවල අභ්‍යිහන්තරය තිබෙන්නේ මෙවැනි මුද්‍රිත පරිපතයක් ඉතාම කුඩාවට ප්‍රමාණෙන් කුඩාවනාකාරයෙන් මේවා නිර්මාණය කර තිබෙනවා දේපුතයි දෙ මේ පරිපත වලට මේ වගේ කුඩා එබු බොත්තන් සුවිච්ච භාවිතා කරනවා ති මුදි පලිපතරන කුඩා එබුම් බොත්තන් විච ාවිතාත කරන්න පුොුව ඒ පදතිර ධාරාව සන්දිිකිරීම විසන්දිිකිරම් වැනි කාරයන් සඳ එවැනි රූපසටනත්තමයි මේ ඔබට පෙන්කුම් කරන්න ඒවගේ අපි තවත් ඉස්සරහට යනට මෙවැනි මුද්‍රිත පරිපතපොරතුළ පවත්නා ධාරා මාර්ග ඔස්සේ කුඩාධාරා ගලා ඇන්නිසා ඒ භාවිතා කර එබුම් බුත්තන් සවිච දරාසා වෝල්ටියතාව සඳහන් නොවී ඒවාගේ භාවිත වන මේ වලති ධාරා ස්විචවල මේ ගමන් කරන දාරාසා වෝටයත සඳහන් කරන ඉතාම කුඩ අනිසා. නමුත් ප්‍රධාන විදුලි පරිපතරට යොදන ස්විච තුලින් අධික ධාරා ගමන් කර නිසා එබුම්බොත්තං ස්විචවල උපරම වෝල්ටියතාවත් ධාරාවත් පහතරූපේ දක්වා ඇති පරදි සඳහන් වෙනවා. මෙන මේ රූපේ දක්වා ඇ එබු බොත්තාන් සවිචලමි කියලා එන්න පුළුව වෝටිය තාවත් ධාරාවවත් සඳහන් වෙනවා. මේ මුද්‍රිත පරිපතපරුවක් මේ වගේ සඳහන් වෙනි නෑ මේ සඳහා භාවිතා කරණය වගේ සඳහන්න ඕනත් මේ වගේ අවස්ථාවලද තියෙනවල මේ දරස් හාවෝල්ටියතාව සඳහන් වෙලා තියෙනවා ඉන් පසුව දුවපොති අපි තවත් ඉදිරයට ඇද ඕන විශේෂම උපාන්ගයක් වොනව විදුලි පහන් මේ පරිපතවල තිබෙන විදුලි පහන්ස සහ සාමාන්‍ය ජීත භවිතාව විදුලි පහන් විදුලි පහනක සංකේතය මෙන්න මේ හැඩ දෙක වෙන්න පුළුව විදදු ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා විදුලි පහන්ලෙක්ට්‍රික් ලෑම් භාවිතා කරේ පහත වගයේ දැක් වෙන්නේ විවිධ වර්ගයේ විදුලි පහන් කිහිපයකි අපි මෙන්න මේ වගුව දෙස බැලූ හාම විවිධ වර්ග විදුලි පහන් කිහිපයක් භාවිතා කරනවා සූත්‍රකා විදුලි පහන ෆිලමට් ලෑම් ශක්තිහානය අධිකය ආයුකාලය අඩු ශක්තිහානය විශාල වශයෙන් වැඩ. සූචිකාව මොනාාවන්න පුළුවන්ද සුච්චිකා වහරහා ධාරා වෙනකොට මේ ධාරාව හේතුකොට ගෙන මේ අධිකව රත් වෙලා තාපයත් ආලෝකත් ජනනය කරනවා. පියරසි බට පැහන් ලෝරසන්ට ලෑම්් සූච්‍රිකා අපහනට වඩා ශක්ති හානිිය අඩුය ආයුකාලය වැඩිය මේ ට් බල් මේ පියරැසි ට පහන් කියලා කියන්නේ ෆ්ලෝරසට ලෑම්් කියලා කියන්නේ ටියව් බල් බට බ දැ. ි ටි ි ටික අපේ භාවිතයෙන් ඉවතට යනවා හේතුවමකක්ද සූත්‍රකා පහන්ට ශක් තිහානය අඩුනාාට ආයු කාලයේ වැඩිට ගොඩාක් ආයු කාලය වැඩි නැහේ මෙ අත් කාලයා ගවෑමින් ඉතා එක්මනින් පිලිසී යන්න පුළුවන් නෞත් මේ දෙකට වඩා සාර්ථක ක්‍රමයක් විදිහට සුසංහිත ප්‍රතිදීපන පහම කෝ ෝ ලම් එහමට තංසිෆල් බල් හඳදුරන්න පුළුවන් Sෆල් බල්බෙ එකත් කාලයාගේෑමෙන් ටිකෙන් ටි ටිෙන්න් ටි පාතරින් භාතියෙන් බැහැටිගෙන්න අපිට එනවා ආලෝක විමෝචක දියෝඩ ලෙදූ මන්නමි එල්ED පාන. ශක්තිහානය අවමයි ආයුකාලය ඉතා වැඩී. එන්සා තාක්ෂණයේ දෝඩ අක් සමඟ අප අවට ජීවිතවල මේ වගේ විදුලි පහන්ු විශාල ප්‍රමාණයක් භාවිතාවනවා. දා කාරයන් පහසු කර ගනීම සදා ඔබට තන්න පුළන් තවත් කාලය ගැවෑමින් තවත් ඉදිරිකාලවලදී කොපමන තාක්ෂණකයුතු පහන් ලෝකයට දායාද වෙයිද. මේට අමතරව අපිට තවත් පහන් වර්ග ගණනාවක් තිබෙනවා ඒවක් පිළිබඳ බලමු සූත්‍රිකා පහනේ ක්‍රියා කාර්තය සලකා බලමු. ඉහල ද්‍රවාංකයක් සහිත හල ප්‍රතරෝධයක් සයිත ටංස්ටන් වැනි ලෝහයකින් සූත්‍රිකා තුළින් විදුරිධාරාවක් ගැලීමට සැලැසූ විට ස්ේතතත්ත වී ආලෝකයමුක්ත වී ශේතරක්ත වෙනවා මෙන මේ ආකාරයට සූචිකා විදුලි පහනීති වෙන මෙ ෆිලමන්ට එක තංස්ටන් අද්ධික ද්‍රවාංකයක් තියෙන එකක් ඉහ ද්‍රවාංකයක් තිය එක මෙ අට ඇතුළට අභ්‍යන්තරයට පපුොරුණෝ නිස්ක්‍රියවායුවක් ආගන් එම නැත්න් එන්ටූ වගවායක් එම නැත්තංි ඔක්ෂණ අන්තර ගතවායුවක් පරවොත් ධික්‍රාරනවායුවක් පරවත්න් මේ ටංස්ටන්ට එක ප්‍රතෙක්්‍රයා කළ ඔක්සයිඩ හදල ඉතාමික්කො නි විනාසලයන්න පුළුවන් නිසා නිස්ත්‍රිය යියක්. නිස්කේ වායවක් පරවලත් ධාරාව දෙනකොට අධ්ධිකව රත්වල රත්තල රත්තලා ඒ රත්වීම තුළින් විශාල ආලෝක දහරාවක් තාපයක් පිටකිරීමට සමත්වෙනවා. මෙම සූච්චිකාව විදුලි ආවරණය කර එය තුළයි ඔක්සිජන් ඉවත් කර ආගන් හෝ නයිට් ජැන් වැමනි දනයට උදවූ නොවන වායෝකින් පපුොරවා ඇත දහනට දවනවායකය පෙරවාඩු පෙවට බස්ස ස්වේත ත්ත වෙලා අලෝකය විහිධන තත්ත්වයට පත්වෙනවා. මෙවැනි සූත්‍රිකා පහනක් තුළින් ගමන් කළ හැකි උපරිම ධාරාවක් ඇත පහනේ සඳහන් වෝල්ටියතාවට වඩාාව වැඩි වෝල්ටියතාවක් ලබා දුන්නට උපරිම ධාරාවක් මොන බැවින් සූත්‍රකාව පිලිසියා හැක එනිසා පුතේ ෑන සූත්‍රිකා පහනක පෙන්නනවායි දෙසීතිහක් ව මෙන්නම ආකාරයට සඳහන් කරනවා. එත උපරිමශ්මතාව වට්ටලින් අදහස් කරන අප ඉදිරියේද වොට් කියන පිබඳවසා ච්චට ානය කරනගේ ලබදන වෝටියතාව මේ වෝල්ටියතාව අදාලව අපිට ධාරාව ගණනය කරගන්න පුළ මේ එක්තරා සමීකරනයක් භාවිත කරම මේ සමි කරන අපපු හැටම ඔබ ඉදිදරිේදී පහැදිලිරන්න දැන මතක බාගන්න. සමිකරනය තමයි පී සමානයි වී අයි සමිකරණමකද පුතේ පී සමානයි ව අයි එනිසා අයි මට උත්තරය ලැබෙනවා පී බෙදීම වීගෙන් පීකොච්චරද සිය බැදීම දෙසියතිහයි මෙන මේකට අපි කියනවා ප්‍රමතධාරාද ප්‍රමතධාරාව මෙන්න මේ ප්‍රමතධාරාව තමයි මේ බල්බාරහා අවයුත්තේ ඒ ධාරාවට වඩා වැඩිධාරාවක් කිසියම් හේතුවක් නසා ගලාගිය හොත් මෙ සූත්‍රිකාව පිලිස් සිලා යන්න පුළුවන් අධිකවරත්තලා. එනිසා උපරිම ධාරාවට ඉක්මවා වැඩිධාරාවක් සූත්‍රිකා වහරහා යවීම නොැවීමට මෙය වග බලාගත යතුයි. ඒ වගේම එවිට පහන විවෘත සවිචල කක්‍රියා කර එම පරිපත කොටස තුළ ධාරාව ගැලීම සිදුන කරයි මේ පිච්චලෑවා පිච්චලාගේ යාම තෞදුර ටක්නේ බල්බය අහරහා දරාවගල යනවද දරාවගල ගැන්නේ මේ තමයි සූත්‍රිකා බල්බය පිළිබඳ අපිට ගැන ගන්නඩ තියෙන කර්භාව. ඉලඟට සූත්‍රිකා පහනු ලපිය අර සාකච්ඡා කර පරදි වෝල්ටියතාගේ වොට්ටගේ සඳහන් කර ඇත පහනේ සඳන් වෝල්ටියතාව ලබා දුන් විට විදුලි පහන සඳහාවැෑවන ජවය වොට්ටගේ එමඟින් ලැබේ අදාල බෝල්ටියත ෝල්ටේච්චක දෙසිියතිය දුන්නහම බල් බෙහරහා අරශ්්‍යමතාව ක්‍රාත්මක වෙනවා. ඊට වඩා වැඩිවෝල්ටියතාවක් ලබා දුන්නොත් අඩුුවෝල්ටියතාලක් ලබා දුන්නොත් අර ප්‍රමත ජවයට අදාළ ප්‍රමත ධාරාව මෙයට ලැබෙන්නේයහානිදායක තත්ත්වයක්.ඒවගේම මෙහිදී ආලෝකයට අමතන විශාතාප ප්‍රමාණයක් පිටවීම නිසා විදදුෂශක්තිය බොහෝ කොට සක්හානිවී දැ මේ වැනි සූත්‍රිකා බල්බයක මේ පිටවෙනවා ආලෝකය සහතාපයමු. ආලෝකය සහ තාපය ඇත්ත වශයෙන්ම තාපය වැඩී කාට වඩාද ආලෝක ප්‍රමාණයට වඩා. එනිසා තමයි සූත්‍රිකා බල්බ අප ටිකටි ටි ටික ටිකටික භාවිතෙන් බැහරට රයින්න. භාවිතයෙන් බැහැරට ගිහිල්ලා සූත්‍රිකා බල්බ වෙනට LED CFෆල් වැනි බල්බ ලෝකයේ පුා ප්‍රචලත්ත පටන් ගත්තා අපි උදාහරමයක් විදිහට මේ සූත්‍රිකා බල්බයක් සහ LEDCD බල්බයක් ගත්තහම, සචිකා බල්බේ සයක් ෝට් මගින් ලබාද නාලෝක දරවා සන්න වශයෙන් විස්සක් වෝට් වගේ බල්බේකින් අපිට ලබාගන්න පුළුවන් මීටඩා පස්කුණයක් හයගුණයක් කතර අඩු ජවයක් තමයි. අඩු ශක්ති ප්‍රමාණයක් තමයි එකහා සමානාලෝකයක් ලබා ගැනීම සඳහා LED බල්බේහි ැයිවන්නේ. එනිසා LED භාවිතය මුළ ලෝකය පුරා ප්‍රසි ප්‍රචිරිත වෙනවා. අපිද්‍රිය අනාගතයේදී තවත් නිර්මාණ බොහෝ නිර්මාණ ලෝකයට දායාත වේවි මේ හා සම්බන්ධයෙන් ආලෝක ප්‍රභයන් හා සම්බන්ධී. අනවෙකි පල කරනවා විද්ධතුන් කෘතිම සූර්යෙක් අවකාශය කක්ස ගත කරනවා රාත්‍රී දහාවල්කාල් දෙකම එකහා සමාන බෞදතරනි සම ආලෝකය පිළිබඳවට ප්‍රශ්යක් වෙන නේ ඒ සුර්යා කෘතිම සූර්යා සුර්යා ගෙ තියෙන ශක්තිය අවශෝෂණය කර ගැමි රාත්‍රී කාලයේදීත් අපට අවශ්‍ය මේ සූරය ශක්තිය ලබාදන තැන්ට ඉදිරි අනාගතයේදී පත්ේ එවැනි නිර්මාණ ලෝකයේ සිදුකරයි කෙළබලාපොරොත්තු වයවා. එවගේම එබැවින් මෑතකාලයේ සිර සූත්‍රිකා පහනට වඩා ශක්තිහානිී ආයුකාලය වැඩි පියරැසි බට පහන් සුසංහිත ප්‍රතිදීපන පහන් කම්පක්රස ෑෆල් සහ ආලෝයෝක විමෝච්චක ඩෝඩ යි් එමින් ඩෝ් ෙදූ විදුලි පහන් බහුලව භාවිතා කරයි මේ CFෆල් වෙනුවට Cෆල් වලින් අපි කැලින්ම පයිනවා කාටද CFෆල් බල්පලින් එඩ බල්බල්ට අපි මේ වනිට ලෝකයේ භාවිතය පටන්ගනි වරයි. සූත්‍රිකා පහන් ටිකටි ටි ිි ටි ක්‍රම ක්‍රමය එක්කම ක්‍රමයෙන් භාවිතෙන් බැහැරට ගමන් කරනවා.ඇතර මෙවැනි පහනක ධනරන අග්‍ර කොමද පරිපතය සම්බාධන්නේ මෙයාගේ ලෝහ කොටස එක් ග්‍රයකුත් මේයාගේ තුොඩ එක් ග්‍රය කොත්්දිතියට මේ පහනට අවශ්‍යධාරාව අපිට ලබාතියන්න පුළුවන් වෙනවා. ත්‍ර ඒවගේ ගෘහ පරිපතන භාවිතාවන ඉහත සඳහන් පහන් වුවලට අමතරව වීදිලාම්පුලෙස රසදිය වාශ්ප පහන්මකරි වේපලෑම්ස් සෝඩියම් වාශ්ප පහන් සෝඩියන්ර් පලෑම් සහ නියෝන් විසාර්ජන පහන් නියෝන් ඩිස්ටාජ් ලෑම්ස්ද භාවිතා කරයි. වීදි පහන්වල රසදිය වාශ්ප සෝඩියම් වාශ්ප නියෝන් විසාරජන පාලු මෙන මේ ක්‍රමතුනත් වර්තමාන වන විට මේ වීදි ලාම්පු සඳහා භාවිතා කරනවා ඒ රෝප සටන් තමයි මේේ තියනෙ රසදිය වාශ්පයෙන් භාවිතා කරන කිරිවේ පලෑම්පෙක රුප ටානක් ඒවගේම සෝඩියම් වාශ්පලිින් භාවිතා කරන කහ පැහැති ආලෝක දහරාවක් ඒවගේ නියෝන් විරජන පහ නියෝන් ඩස්ටාර්් ලෑම් න මේ වීදි ලාම්පපු සඳහත් භාවිතා කරනවා මේ වර්තමාන ලෝකේී. අප මේ ඔබ සමග සාකච්ඡා කරමින් සිටියේ මූලික විදුලි උපාංග පිළිබඳව. එවගේම අපි දැන් ඔබ සමඟ අධ්‍යනය කරන්න සූදනක් වෙනවා ප්‍රධාන අක්‍රිය උපාංග තුනක් පිළිබඳව ප්‍රධානක්‍රිය උපාංග තුනක් එතුන අපිට කැටයෙන් හඳන්න්න පුළුවන් ප්‍රතිරෝධ ප සහ ධාර්ච්්‍රක විදියට. අපිට මේ පාඩම මූලික විදුලට තාක්ෂණනවේදය ඉදිරියට රැගෙනයාම සඳහා. මූලික තාක්ෂරවේදය ඉදිරිට අධ්‍යනය කිරීම සඳහා ප්‍රධානඋපාංග තුනක සහයෝග අවශවයනවා. මෙ අක්‍ර යෝපාංග විතියට ප්‍රතිරෝධ ප්‍රේරක සහ ධාරත්‍රික විතියට. මේ අප මුලින්බ සාකච්ඡාට භාජනය කරනවා ප්‍රතිරෝධ පිළිබඳව අි ප්‍රතිරෝධ හඳුනවා රැසිිස්ටර්ස් කියලා රෙසි. මේ රෙසිස්ටර එක කාර්ය භාරය එවනත්තම් ප්‍රතිරෝධයක කාර්ය භාරය කුමක්ද පරිපතය හරහා ගලා යන ධාරාව පාලනය කිරීම. පරිපතය හරහා ගලා යන ධාරා පාලනය කිරීම අඩුවැඩි කිරීම සම්බාධ කන ප්‍රතිරෝධ ප්‍රමාණය අනුව ධාරාව අඩුවැඩි කරන්න පුළුවන්. මේ ප්‍රතිරෝධය අඩු වැඩි කරන්නේ කොහොමද ප්‍රතිරෝධ ඇත්තටම ධාරාව ගමනු කරන්න බාධාවක් ඇති කරනවා. ප්‍රතිරෝධගේ වැඩි ප්‍රතිරෝධයක් නිර්මාණය කරහම බාධාව වැඩි වෙනවා. අඩු ප්‍රතුරෝධයක් භාවිතා කරම බාධාව අඩුුවෙනව නිසා මේ බාධාව ඇතිරන ප්‍රතිරෝධ අගේ වෙනස් කරමින් පරිපතය කලා යන ධාරාවද අපට වෙනස් කරන්න පුළුවන්. ඒදී කියනවා. යම් පරිපතකොටසක් තුළින් ගන්න ධාරාවපාලනය කිරීම සඳහා යොදාගන්නා උපාංගයක් ලෙස ප්‍රතිරෝධ එමනත් තාක් රෙසිස්ටර්ස් හැඳින්වී හැක. ධාරාපාලනය කිරීම සදායෝදාගන්න උපාගයක් ලෙස ප්‍රතිරෝධ හඳුන්වන්න පුරුවන්. ප්‍රතිරෝධ තුළින් ධාරාව ගැලීමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය නම්වේ ප්‍රතිරෝධයමල් ලබන ඒකකය ඕම් වන අතර ප්‍රතිරෝධය මැනීමට ඕම් නියමය භාවිතකර ලැබි. අප ප්‍රත්‍රරෝධය මැනීම සඳහා භාවිතා කර නියමය ඕවම් නියමය මේ ඇති කරන බාධාව ප්‍රතිරෝධීතාව ලෙස හදුන්නනවා ප්‍රතරෝධීතාව ඕම්මලින් මයිඩවා. මේ තිබෙන්නේ රූප සටහනේ එවැනි ප්‍රතරෝධයක් මෙ ඔබට පේට තිබෙන්නේ එවැනි ප්‍රත්‍රෝධයක් විවිධාකාර ප්‍රත්‍රෝධ කරණාවක් තිබෙනවා අපි දැම්බලමු අප භාවිතයේ තිබන ප්‍රතරෝධ සහ මේ ප්‍රත්‍රෝදල ලක්ෂණමනවාද කියලා. ්‍රතිරෝධක තුළින් ධාරාව ගණනවිට තාපශක්තිය ජනනය වී උණුසුම් වේ එමගින් ප්‍රතිරෝධගේ ඉහලයාම මෙන්ම ප්‍රතිරෝධය පිලිස්සයාමද සිදුවේ අපි මේ කතා කරන ප්‍රතිරෝධය හරහා ඇත්තටම දරාවක් ගලාගෙන යනවා මේ ධාරාවක් ගලාගන යනකොට මේ උණුසුම් වෙන්න පටන් ගන්නව අපේ එකට කෙන තාපය ජනනය වනවා මේ ජනනවන තාප ප්‍රමාණය අයිධාරාව වැඩිවීමස් සමඟ ජනනයවන තාප ප්‍රමාණයද වැඩිවෙනවා. එනිසා ප්‍රමතධාරාවක් ඒ සඳහා ප්‍රමතධාර ප්‍රමතධාරාවක් මේ සඳහා ලබා දෙනෝ. මීට වඩා වැඩිධාරාවක් මේ තුළින් ගලායාමට අවස්ථාව සලසා දෙනවද ප්‍රමතධාරාවක් තමයි ගලායන්න දෙන්න. ඒදී කියනවා එම නිසා ප්‍රතුරෝධක තෝරාගැනීමේදී ඉන් උත්සර්ජනය වන තාපශක්තිය යට ඔරොත්තු දේදැයි සලකා බැලියයුතුය. ධාරාවත්ත කපි ගඩන් කදල බලනවා මෙන්න මේ ධාරාව මේ ප්‍රතුරෝධය හරහා ගලා යන්න පුළුවන්ද එහෙමනැත්තං ඊට වඩා අඩුධාරාවක් ගලා යන ප්‍රතුරෝධයක්ද අපිට භාවිතා කළ යුත්තයගෙන කාරණාව මත තමයි පරිපතයකට මේ ප්‍රතුරෝධ සම්පන්දධ කරන්න. දැං. ්‍රතුරෝධවරට හානි නෝනලෙස ඒවාෙන් ඒ කිය කාලයකදී ස්ත්සාර්ජනය වියහැකි උපරිම ජාව ප්‍රමාණයද ඒවාට අදාල පිරිවිතරද තුළ දක්හු ලැබේ එ අගයන් ஒට් වලින් ප්‍රකාශ කරයි. அන්න ජවය උපරිම ජාවය දෙ ඔබට මේ නිරන්තரேම මේ ஒட் කියனைනවනේது මේ ஒට් කිය එක තමයි මෙ පරිභෝජනය කරන ජව ප්‍රමාණය. දැි මෙන්න මෙහෙමහිත මෙන්න විදුලි බලාගර. විදුලි බලාාගාරයේ ජනක යන්ත්‍රේ. මේක නිපද වනවා මෙගාෝෝ පනහක ජවයක්. මෙ බෙදිලා බෙදිල බෙදිල බෙදිර ගිහිල්ලා ගොඩාකා කර බෙදිල ගිහිල්ල අපේ නිවන්සේ බල්බයකින් යන්නේ වොට් විස්සයි. එනම් නිපදන මෙගාාවොට් ගානට අදාළව එක උපකරණ පාවිච්චි කරන ප්‍රමාණය සමානවෙන් ුවනින්. සමහරේ වත් දාහවොට් දෙෙදාහවොට් තුන්දාහවෝ එකසිය පණහවොත් මෙය ගැන් තියෙනවා. මේ නිපොදන ජවප්‍රමාණයට හා සමාන ජවප්‍රමාණයක් පමණයි අපිට පරිභෝජනය කළ හැක්කේ. සියලු විදුලි බලාගාරණ නිපදන ජවේ එකතුව ලංකාවට බෙදා දෙන ජවේ ප්‍රමාණයට සමාන වෙන්ඩුවඩින්. නිපදවන ජවප්‍රමාණය සමානව ලංකාවට බෙදන්න බැරි වුණහම එක ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු කරනවා. විදුලි බලාගාර ඇනහිටයොතුන් තවදුරටත් විදුලි කප්පාදුවක් ප්‍රදේශවලින් ප්‍රදේශවලට සිදුකරන්න සිදුවේරුම් එය තේරුම් ක පරිභෝජනය කරන ක්‍රමාණ එනිසා සෑම උපකරණයක්ම එයාගේ පිරිවිතරී මේ පරිභෝජනය කරන ජව ප්‍රමාණය වොට්වලින් සඳහන් කර තිබීම අත්‍යවශ්‍යයි අනවාරයෙන් එය දලා අදහසක් ලබාගන්න පුළුවන් පාරිභෝගිකයාට මෙ මේ උපකරණය මෙච්චර ප්‍රමාණයක් ජවය පරිභෝජනය කරන නිසා පිරිමැසීම කළමනාකරණය එකලස්කිරීම පරිපත් එකලස්කිරීම මෑනි කාරණා ගණනාවක් සඳහා මේ වැදගත්වරම් ඊළඟට ඔබ තවත් කාරණාවකට රැගෙන යන්නම් දෙැන් ඔබට විස්තර කරා මේ ආකාරයට එකලා පද්ධතියක් වගේම මෙ ආකාරයට තෙකලා පදතියක් පිළිබඳවත් සාකච්ඡා කරන්න දෙම එකලා පදතියකෙන් ලබාගන්න පුළුවන් උපරිම ජාව ප්‍රමාණයක් තියෙනවා එය සාමාන්‍යයෙන් නිවසකට ප්‍රමාණවත් දැන් අපි නිකං හිතමු මේ වගේ හොස්ටල් සංකීරණයක් තියෙනවා තට්ටු තුනක මේක විශාල කාමර ගාන තියෙන අපිට මෙ එකලා විදුලි ධාරාවක් භාවිතා කරන්න බැහැ. මේ අවස්ථාවේදී දෙකලාවිදුලි ධාරාවක් කරං එකලාවක් පලවිනි තට්ටුවට ඊලං කලාව දෙවන තට්ටුවට ඊලං කලාව තුංවන තට්ට රදිියයට අපට බෙදා දෙන්න වෙනවා. බොහෝ අවස්ථාවල ප්‍රමාණෙන් විශාල තැන්වලට ඔන්න අපි තකලාවිදුලිය භාවිතා කරමු. මේ එකලා විදුලි අපිට ප්‍රමාණවත් මේ කලා විදුලිය තියෙන වොට් ගාන වොඩ් ගාන නැනිවස පරිභෝජනය කරන්න පුළුවන්.ඒවගේම තෙකලා විදුලිය තියන කලා තුනේ ඇතිබෙන ෝොඩ් ගාන මෙයාටයි 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 බෙදල දෙන්න පුළුවන් ඔන්න පලවනවස්ථාව ඔන්න දෙවනවස්ථාව මන් තුංවනවස්ථාවටත් යනවා. මෙ තුවනවස්ථාව මවබට පැහැදුලි කරනවා මේ විදිහට කර්මා අන්තශාලාවක් ෆක්ටරියක් මේ ෆැක්ටරික යන්ත්‍රූප කරන විශාල සංකයාවක් මෝටර විශාල සංකය වක්තිය දැම් මෙයට ජවය තෙකලාකෙන් ගත්තත් මදිී උපරමයන්නේ තෙකලාන එහෙමනම් කරන්න තියෙන ලස්සන සිදුවීම ක් තියෙනවා දැඟඔබ කල්පනා කරන්න මොකක්ද කරන්න කියන මේ සඳහා පොතේ මෙන්න පාර යනවා අධික වෝල්ටියතාවක් සහිත මේ ලයි එක මේ ති ස්තුන්දහා ලයින්න යනු මෙතින් ති ස්තුන්දහ ලයින්නක පාරයනවා මෙ ති ස්තුන්දහා ලයින්න එක භාවිතා කරමින් ෆැක්ටරිය අභ්‍යන්තරයේ ට්‍රාස්පෝමරයක් ටස්පෝමරයක් පරිනාමකයකින් මේ පරිනාමකයක් හරහා වැඩි ජව ප්‍රමාණයක් ට්‍රාස්පෝමරය හරහා පරිනාමක රහා වැඩි ජවප්‍රමාණයක් කරගෙන ඒ පරිනාමකෙන් තමයි ෆෙක්ට්‍රේක කර්මාන්සාාලාව දුවන්න සිදුුවන්නේ. ඔබට පැහැදිලි ඇති. එනිසා මෙස් සියලු උපකරණවල පරිභෝජනය කරන ජවප්‍රමාණය ගණණය කරලා ඊට අදාළව අපි කොයි විදයේ විදුරිධාරාවදද ලබාගන්නේ කියෙන කාරණාව වැදගත්වනවා එහිදී මටක තබාගන්න වැදගත්ම කාරණ වන්නේ මෙන්න මේ උපාංගෝල තිබෙන ව එමනත්න් ජවේට දාල වොට්ටගයි. මේ විදිර ප්‍රතිරෝධවලටත් වොට්ටගයක් පරිභෝජනය කරන ජව ප්‍රමාණයක් තිබෙනවා. දෙැ ප්‍රතිරෝධමන් දාරාව ැලීමට බාධාවක් දක්වන ප්‍රතිරෝධ ප්‍රධාන වර්ග දෙක්කට බෙදෙනවා එකක් ස්තීර ප්‍රතිරෝධක අනිත්්‍යක විචල්ලය ප්‍රතිරෝධක. ෆිස් රසිිවිය රෙසිිටර්ස් විදිහට ප්‍රධාන වර්ග දෙක්කට බෙදීම සිදු කරනවා. අපි දැන් බලමු මේ ප්‍රධාන වර්ග දෙකෙන් සිදුවන කාර්ය කුමක්ද කියලා. මුලින් මෙ ස්තීර ප්‍රතුරෝධකේටන. ඇස්ථීර ප්‍රතුරෝධකයේ හැඩය මෙන මෙවැනි හැඩයක් තමයි පවතින්නේ. සංකේතය සම්මත සංකේතය මෙආකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. ඉස්තීර ප්‍රතුරෝධකවල සම්මත සංකේත මෙන්න මෙවැනි හැඩයක් තබයි ස්තීර ප්‍රතරෝධ සතුව පවතිගෙන තියන සම්මත හැඩ පැදිලි ඇති. ෆික් රෙසිස්ටර්ස් ඒම නැත්තං ස්තීර ප්‍රතරෝධ කියලාපි මේවට කියනු. නිශ්්‍යත ප්‍රතිරෝධී අගයක් සහිත ස්තීර ප්‍රතුරෝධයයි කියනු ලැබේ ඒවා නිපදවීමට යොදාගන්නා ද්‍රව්ව අනුව වා ප්‍රධාන ආකාර හතරකට නැවත් නැවත වෙන් කරනු. මේ ස්තීර ප්‍රතිරෝධයක් සහිත ප්‍රතිරෝධ නැවත වර්ග හතරකට බදෙනවා පලනි වර්ගය කාබන් පටල ප්‍රතිරෝධ. Carබෆම් කවුරු සඳහාද කොඩාධාරාවන් සඳහා. ලෝ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධ ම් කවුරු සඳහාද කුඩාධාරාවන් සඳහා. කම්බි එතුම් ප්‍රතිරෝධ වයවුන් රෙසිස්ටර්ස් කවුරු සඳහාද විශාලධාරාවන් සඳහා. විලාක ප්‍රතිරෝද ෆසබල් රෙසිස්ටර්ස් පරිපත ආරක්ෂාව සඳහා. වොනදවර්ග හතර කාබන් පටල ප්‍රතිරෝද. කබන් ෆිල්ම් රෙසිස්ටස් දේනවර්ග ලොහ ඔක්සයිඩ පතට ප්‍රතිරෝධෙ කොඩාධාරාවන සඳහා. කම්බියතුම් ප්‍රතිරෝධ විශාලධාරාව සඳ විලාාය ප්‍රතිරෝධෙ පරිපතාරක්ෂාව සඳහ. දෙැඟ අපි එක්්‍යක වර්ගය පිළිබඳව ක්‍රමෙන් සාකච්ඡා කරමු. පළමුවර්ගයමින් පළමු ප්‍රතිරෝධ වර්ග දෙක පෙනුමෙන් එක සමානමනාතර ඒවයි අභ්‍යන්තර වියෝහය පමණක් වෙනස්වේ. පළමු ප්‍රතුරෝධ වර්ග දෙක පෙනුමෙන් සමානයි මෙන මේ හැඩැත්තමයි තින පලමු වර්ග දෙකන. ඔන ෙක ඒ හැත් ෙක් කාර හෙ. නමුත් නිබද වන ක්‍රමවේදය වෙනස්සනවා. තුන්වන වරගේ හතන වරගැයි එකනෙකට හත්පසින් වෙනස්. උත්සාර්ජන වන තාපේයට සුදුසුවීම නිරවද්‍යවීම සහ භාවිතා කරන කාර්යවැනිසාධක මත ය සදාාන ප්‍රතිරෝධ වර්ග තෝරාගතැක. දැ මේ ප්‍රතුරුවධ වර්ග හතරෙන් කොච්චර දුරකට තාපේයට සුදුසුවෙනවද ගොච්චර ධාරාප්‍රමාණක් රැගෙන යනවද ඒගේ ප්‍රත්‍රෝධයක්ගේ නිර්වද්‍යතාවේ කොහොමද කියෙන කාරණාමත වෙනස්රු. අපි හිතුම් අපිට මේ ප්‍රතරෝධය භාවිතා කරලා නිර්මාණය කරගන්න වනේ ඕෝම් සීයක් ප්‍රතිරෝධයක් නමුත් හරියට ම බුද්දුවේපුතේ ඕම් සිය ලැබෙන නැහේ. එනිසා අපිට කිසියම් පරාසයක් තීරණය කරනවා මේ ප්‍රතරෝධය ඒ පරාසේදි අපිට ගන්න පුළුවන් දාහ වනාට ඕම් නමසීයයි එක් දස් එකසීයි අතර පමණ පරාසයක පරතරයක තමයි මේ ප්‍රතිරෝධය පවතින්නේ කියලා අපිට පරාසයක් දෙනෝ. එනිසා තමයි නිරවද්‍යතාවය සමහරේ වගේ නිර්වදධතාවය ගොඩක් වැඩී. නිරවත්තාාව වැඩි වෙනකොට මේ පරාසය අඩුවෙනවා. නිරවධතාවේ අඩුවෙනකොට මේ පරාසය වැඩිවෙනවා. මෙන මේ කියන කාරණ මත අවශ්‍ය පරිපතය සඳහා සුදුසුම ප්‍රතිරෝධ වර්ග හතරෙන්. එකක් තෝරා ගැනීම සිදු කළේතුයි. මේ කුඩා ධාරාමන සඳහා භාවිතා කරන මේ කාබන් පට ප්‍රරවෝ සහල් ෝ ඔක්සයිඩ පටල ප්‍රතුරෝද බොහෝ අවස්ථාවල මුද්‍රිත පරිපතලව දැක් ගන්න පුළුවවා. විශාල ධාරාව එක කාරයන් කරන අවස්ථාාව සඳහා කම්බියතුන් ප්‍රතුරෝද විලායක ප්‍රතුරෝධ පරිපතල් ආරක්ෂාව සඳහා භාවිතා කරන බව අපි කෙටියන් මතකතියාගෙන මේ පිළිබඳ විස්තරාත්මකව අද්‍යනය කරන්න බලමු. ඒදමයා කාරයට කියනවා කාබන් පටල ප්‍රතිරෝධ කාබන් ෆිල්ම් sට. මීතයෙන් වාශ්පය පිගන් මැට දඩු අධික උෂ්නත්යකට සිටිගාසක දාහකටත රත් කළ විට මීතයෙන් විියෝජනය වී දන්්ඩමත ඒකාකාර ගණකමක් ඇති කාබන් පටලයක් තැනේ. පි මැටි එක්ක මීතයෙන් මොනුවකරවද වාශ්පයවනෝ. මීතයෙන් විියෝජනය වෙලා දඩමත මේ පිත් මැටි දණ්ඩමත මෙන්න මේවා එකරාශීවෙලා පටලයක් සෑදී මෙන් අපි කාබන්් පටල ප්‍රත්‍රරෝධ නිර්මාණය කරන්න පුළුවන්. එහිදී කියනවා එම පටලේ ප්‍රතතුරෝධයෙහි ගණකාව මතරදා පවතී. ඉන් පසුව හෙලෙක් ආකාර කොටස ඉවත් කර ඉතිරි වන කොටස ප්‍රතිරෝධයක් ලෙස සලකනවා. මෙන මෙහාකාරේ හැඩයක් ඔබට දැක් ගන්න පුළුවන් මෙහාකාරේ හැඩයක්. ඒවගේ ඔබහන්න පුළුවන්ගම මෙමට දන්නව මේ දකලවල කම්බි ඇල් දෙෙකක් සබන්ධ කරලා මේ දාරාව ගලා ගෙනනන් හ සලස්සනවයි තුර මේ හා දරාව යන්ද පුලුව නත් බාධාවක් ඇතිවෙනවා විවිධාකාරපාට වර්ණ ගන්නවා ඇත්තේ. මේ වර්ණකේත ක්‍රමයෙන් මේ ප්‍රතියෝධයගේ තීරණය කරන්න. ප්‍රතරෝල්තාව දා හ දෙදදාහ තුන්දා හාර්දාහ පන්දාවගේ ඕ මගයන්ග වෙන්න පුළුවන් ඒවා පෙන්නුම් කරන තමයි මෙන්න මේ වර්ණ ගන්නවාතිබෙන්නේ. කාබ ට ්‍ර ෝද. තිරද දෙකෙනනවර ලෝහ කොපපු දෙගක්යෝොදා ඒවාට සම්බන්ධ කරන කම්බි දෙකක් සම්බන්ධ කරනවා. ඒ කම්බි දෙකමගින් මේ හරහා පරිපතර සම්බන්ධ කරමින් මේ තුළින් ධාරාවක් ගලායවීමි හැකිියාව පවතිනවා. ප්‍රතිරෝධවට ස්ථාවර අගයක් ලබාගැනීම දුස්කරනිසා අදිය සඳහන් කිරීමේදී පුළුල් සහනාගයක් තොරස් වැලිලෙට තමයි අපට ලබාදෙන්. අපි අර කලින්කිවවිදිහට මේ දාහක් ඕෝම් හරිට හදාගන්නබෑ සහනගයක් තමයි දෙන්නේ නමසීයයි එක් දස් එකසිියයි ඕවුම් වගේ අතර පරාසයක තමයි මේ පවතින්නේ. මෙන මේ පරාසයට අප කෙන සහන අගය පාසයක් සහන පරාස සහන පරාසයක් පවති නෝ. ඇතවශයම කොහොමද මේ වෙන්නේ මේ දාහයි ඕවම් කියනෙක් කෙනා ධනහෝරෙන සියට දහයක ප්‍රමාණ. දාහෙෙන් සියයට දහයක් අඩුුණහම නම සීයයි දාහන් සියයටට දහයක් වැඩි වුුණාම යි එනිසා තමයි දන හෝ රින ඕ මේ සහන අගයක් මෙයට ලබාද මේ සෑම ප්‍රතිරෝධයකටම විශේෂයෙන් කාබන් පටල සහ බලොහ ඔක්සයිඩ සෑම ප්‍රතුරෝධයකටම මේ වර්ග දෙකට විශේෂයෙන් මේ සහනගේ ක්‍රියාත්මකයි අපට නිශ්ෂය වසයම ඕ අගයක් නිර්මාණය කරගත නොෑ නිසාඒවගේම මේවාගේ ජවය දශම එකයි දෙකයි පහේසිට ොඩ දෙක දක්වා පරාසේක පවතනවා වොට්ටගේ භාවිතා කර ජව ප්‍රමාණය. ඇයි ජවය භාවිතා කරන පුතිේ මේ හර ධාරාව ගියාම තාප ශක්තිරදිර පිටවෙලා යනවනේ මේ ශක්තියන කාරය කරන්නේ ඇත්තරම අපිට ඔුන් රත් කරගන්න නෙවෙෙයි දරාපාලනි කරගන්න න මුතුරත් වෙනමනේ කාරයක් වෙනමනේ එනිසා ජවයක් මේට අන්තර්කතයි. ඕඩය මඋපකරණයකට විදුරි ධාරාවක් ගලයන් උපකරණයක අනිිවාරයෙන් ජවයක් තිනෝදන ඇද ජවයක් තියනෙනවා. නවා ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධවලට මෙට ක්යිඩ් ෆිල්ම් රස්ටර් පිඟං මැතිි දඩු මත නිකල් ක්සයිඩ් හ ති යි2 වැනි පටලයක් තැම්පත් කර හෙලික්සාකාර කොටසක් ඉයත් කිරීමෙන් පහතරූපය පෙන්වා ඇති ලෝහ ඔක්සයිඩ පටල ප්‍රෝධ නිර්මාණය කරගන්න පුළුව අරක හැඩය තම ඇතියි. හය අරක දුගුරු පැහැට හුරු පැයාක සුදු පැහයක් මේ නිසා ඔක්සයිඩ අරක කාබන් පටල. සුදු පැහැටය. තැම්පත් කර ලද ලෝහ පටලේ ගනකම මත ප්‍රතරෝධාගේ තීරණයයි. ගණකම කොච්චර ගණකමත වැඩි ගණකමක් කරන ප්‍රතිරෝධගේ වැඩි අඩු ගණකම ප්‍රතුරෝධගේ අඩුව නිසා ගණකම මත මෙයාගේ ප්‍රතරෝධගේ තීරණනා ඒ වගේම වරණ කියේත ක්‍රමයකින වරණ ගන්නවා මේ ප්‍රතුරෝධගේ නිවැරදිව මේ වර්ණ ේත ක්‍රමයෙන් අපිට ගණය කරගන්න පුළුවන් කොපමන ප්‍රතුරෝධීතාවක් මේ සතුව පෞතිනවාදකන කරණ. ඒ වගේ අපි තවත් ඉදිරියට අද්දී අපිට මෙහම පේනවා මෙම වර්ගේ ප්‍රතුරෝද ඉහල උෂ්නත්වලට හොින් ඔරොත්තු දෙදයි. මෙයාගේ විශේතය තමයි ඉහ ඔස්්්‍රත්තුවලට හොඳින් නොතු දනවා මේවාගේ ප්‍රමත ජවය හොට් ප්‍රමාණය දසම එකයි දෙකයි පහේසිටෝ දෙකදක්වා පරාසක පෞතිනවා මෙයාගේ ඕවම් ප්‍රමාණයක්ත්, ොට් අ ගත් ඉතා පැහැදිලිව සඳහන් කළ තිබෙනවා අවශ්‍ය පරිපතයට ගැලපෙන පරදි අපට මේ ප්‍රතුරෝධ තෝරා ගැනීම හැකිියවතිබෙනවා. එ සමගම තුමුල ප්‍රතුරෝධ වර්ගයට ඇනවා කම්ියතුම් ප්‍රතුරෝධය එමැනත්තම් වයවුන් රෙසිස්ටර්ස් අධිකධාරාවක් තිබෙන ස්ථාන සඳහා තමයි මේය භාවිතා කරන්නේ මෙහි දීවිශේෂයෙන් කියනවා කිසියම් පරිවාරකාරයක් මත ඔතා ඇති නිකරෝම් වැනි අදිික ප්‍රතිරෝධයක් සහිත සන්නායක කම්බයක් මෙම ප්‍රතිරෝධය වලින් සමන්නිතයි පරිවාරක හරයක් මද්දී මෙන්න සන්නයක කම්ියක් ඔතලලා ඔතල තල උතල සම්බන්ධ කරනකොට ධරාව කලා න විශාල බාධාවක් ඇතිවෙනවා. කම්්‍යතුම් ප්‍රතුරෝධ වරග කිහිපයක් පහතරූපයෙන් පෙන්වා ඇත මෙන මේ ආකාර ප්‍රතිරෝධයක් කම්්‍යතුම් ප්‍රතුරෝධයක් ලෙස ගන්න පුළුව දැක්කනේ. යම් හරය සැරමික් ෆෝමරෙක්ක මේ වය රසිස්ට් ඉලම් එකක් ඔතල ගන්නවා මේ අග්‍ර දෙක එළියට ගත්ත මේ හරහා ධාරාව කළන් විශාල බාධාවක් ඇති කරනවා මෙ මගින් දරාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එදිකින මේ විදිහට මේවා ප්‍රමාණෙන් විශාල වන අතර අධික ධාරා සඳහා ොරොත්තු දෙී එබැයි ප්‍රමත ජවය විශාලයි මේ පරිභෝජනය කරන යාව ප්‍රමාණයියි. ශක්තිය ගොඩා අ කවස්ථාවකදී මේ සඳහාවෑ වෙනෝ යොදාගත් කම්බිය දිග වර්ගය හරස්කඩවර්ග පලය වෙනස් කරීීමෙන් ප්‍රත්‍රරෝධයගේ වෙනස් කරයි ප්‍රතරයෝධී අගේ සහ ප්‍රමතජාවය ප්‍රතරෝධය මත සඳහන් කර ඇත මෙට මේ වගේ මේ සඳහන් කරති වෙන මේ ප්‍රමත ජාවය පරිභෝජනය කර ශක්ති ප්‍රමාණය මේ ක්‍රියාත්පකට වෝල්ටියයතාාව වගේ දේවල් මෙයාගේ මත සඳහන් කරති වෙනවා මේ කම්්‍යියතුන් ප්‍රතිරෝධවල ඒවාගේම අවසාන ප්‍රතිරෝධ වර්ගේ පිළි බඳව අපි අවධානයමු කරනවා අපි වට කෙනව දරුවෝ විලායකම ප්‍රතුරෝධ එමනැත්තාං ෆියසබල් රෙසිස්ටර්ස් කියලා. උොනද මේ වට කැන දරුවෝ විලායකම ප්‍රතුරෝද එමනත් ං ෆසබල් රිසිස්ටර්ස් ඒ ද මොකද වෙන්නේ මෙම ප්‍රතුරෝධය ප්‍රමතධාරා ප්‍රමාණයට වඩා වැඩිධාරාවක් ගලා යන විට වියලනය විය හැකි සිහින් කම්බක්කදා සකස් කර ඇත ඒවා ප්‍රතුරෝධගේ සාපක්ෂව කුඩාාවී. මේගේ කුඩා ප්‍රතිරෝධයක් විලායකම් ප්‍රතිරෝධයක්. මේ ප්‍රමත ධාරාව අපිකවමු ඇම්පියර් දශම පහක් කියල දශම පහට වඩා වැඩිධාරාවක් ගලාගිහාම. ධාරාව වැඩිවෙන්න වැඩිවෙඩ වැඩිවඩ තාපය ජනනය වෙලා මේක පිච්චිලා යනවා. මේක පිලිස්සිලා පිච්චිල යනකට පරිපතය විසඳි වෙනවා අපි දැ කවරුත් ඕන දදාරාව වැඩි වෙන කම් බලගඉන්න. ඒ මේ බලං ඉන්න ධරාාව වැඩිටුගම් පිලිස්සිලා මේ හරහා තියන පරිපතය අති මොකක් කරි පරිපතයක් කියමුකු මේ පරිපතය හරහා ගලාර ධාරාව දක්ගාල වැලගෙනවා. එන මේ අධිධාරාවෙන් උපකරණ ආරක්‍ෂා කර ගැනීම සඳහා පරිපත ආරක්ෂා කර ගැනීම සඳහා අපට වැදගත් උපාංගයක් විදියට අපිට කවුරු හඳන්න්න පුළුවන්ද විලායක ප්‍රතිරෝධ හඳුන්වන්න පුළුවන්. අපිට විලායක ප්‍රතිරෝධ න්න දපුතේ මේ පේන්ඩ තිබෙන්නේ එම විලායක ප්‍රතරෝධ කපයක් මෙහිදී මේවාට දැරී හැකි උපරරි ම ධාරාවේ අගේ සහ ප්‍රතිරෝධී අගේ ප්‍රතරෝධකය මත රූපේ ඇතිආකාරයට සහන්න වවා මේ රූපේ ඇතියාආකාරයට ජවය සහ ප්‍රතරෝධගය තියරණ වෙනවා මේ හර හා අධ්ධික ධාරාවක් ගලාග ගොමන් මෙ පිලිස්සෙලා පරිපත විසන්දීද සිතුුවෙනවා. අපි මේ පරිච්ේද දේපුතති බ සමඟ සා කච්ඡාරු ලැබේ මේ ප්‍රතිරෝධක වර්ග හතර පිරිබදව. අපි ඉළඟ පරිච්චේදයදී ඔබ සමග සාකච්ඡාට භාජනය කරනවා මේ ප්‍රතිරෝධවල වර්ණ කියත ක්‍රමය. කෝදේ ප්‍රතුරෝධ හඳුනාගන්නේ ප්‍රතුරෝධරහා ධාරාවගලාගි හාම උත්සරජන තාප ප්‍රමාණය කෙරන කාර්ය ප්‍රමාණය මෙන මේ විදී ගනිතමය සංකල්ප සහ වර්ණ ේත ක්‍රමය පි බදසාකච්ඡා කරලා, අපි ධාරිත්‍රකවල ක්‍රියාකාරිත්්‍යයට ඊළඟ පරිච්චේදය තුළදී ඔබ සමඟ සාකච්ඡා කරන්න බලාපොරත්තිෙනවා ආද්‍රනය දුේපුතේ.